Good evening, children. හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවනේ හැමෝටම ආයුබෝවන්. හැමෝම අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න හැම ළමයෙක්ම ආදරයෙන්, ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අපේ ඉතිහාසයේ පන්තියට අද දවසේදී පිළිගන්න. ඉතින් දරුවනේ ඔයාලා මේනකොට දන්නවා ලංකාවේ අතිවිශාලම ප්‍රමාණයක් සම්බන්ධ වෙන නොමිලේ කරන එකම ඉතිහාසය පන්ති වෙන වෙලා තිනඳුරනේ මේ වෙනකොට. ඒ නිසා දැන් කියන්න දරුවනේ අද දවසේ ගොඩාක් දේවල් තියෙනවා. හොඳයි අද දවසේ පේපර් ක්ලාස් එක තමයි කරන්නේ. තව සති දෙක තුනක් දරුවනේ පේපර් ක්ලාස් එක කරගෙන යනවා. ඊට පස්සේ නැවත තියරි පටන් ගන්නවා. ඉතින් මේ ඔක්කොම දේවල් දරුවනේ බය වෙන්න එපා. සියලුම දේවල් නොමිලේ කරගෙන යන්නේ. ඉතින් කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයාලගේ යාළුවෝ එකතු වෙනකම් පොඩ්ඩක් මම මේ දේවල් ටික කියන්නම්. පළවෙනි දේ තමයි දරුවනේ දැන් Zoom එකෙන් log වෙන්න බෑ. Zoom එකෙන් log වෙන්න පුළුවන් උපරිම නම් සංඛ්‍යාව මීට සල්ප වෙලාවකට කලින් දරුවනේ full වුණා. ඉතින් ගොඩක් ළමයි බලාගෙන ඉන්නවා. ගොඩක් ළමයි පැය ගණන් waiting room එකේ ඉඳලා නමුත් අවසාන මොහොතේදී දරුවනේ අවස්ථාව ගිලී යනවා. ඒකට හේතුව තමයි දරුවනේ සාමාන්‍යයෙන් මම උදේ classes කරනකොට ගොඩක් ළමයින්ට එන්න අවස්ථාව නැහැ. හේතුව තමයි එයාලගේ payment classes ඒ වෙලාවට යොදවාගෙන තියෙන නිසා. එතකොට නමුත් රාත්‍රී කාලය කියලා කියන්නේ අපි aran තියෙන වෙලාවත් එක්ක රාත්‍රී 9:11 කියන්නේ ගොඩක් ළමයින්ට ෆ්‍රී ටයිම් එකක්. ඒ නිසා ලංකාවේ ඇති විශාලම ප්‍රමාණයක් අපේ මගේ ක්ලාස් එකට දරෝනේ ලොග් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ලොග් වෙන්න බෑ කියලා නමෝ 100 ගණක් වගේ හැමදාම මැසේජස් දානවා අනේ ඉතින් ලොග් වෙන්න බෑ ෆුල් වෙලානේ කියලා. ඉතින් අනේ නිසා දරෝනේ ගොඩාක් ළමයි වේටින් ඉන්නවා. ඇති විශාලම ප්‍රමාණයක් වේටින් ඉන්න. ඉතින් ඔය වේටින් ඉන්න සෙට් එකෙන් Zoom එකට ලොග් වෙන්න පුළුවන් ළමුන් සංඛ්‍යාව ලොග් වුණාට පස්සේ අනිත් ළමයි ඔක්කොත් එහෙමම ජොයිනින් වෙවි පවතින දරෝනේ ඊට පස්සේ ඉන්වැලිඩ් වෙනවා. ඒකට හේතුව තමයි දරුවනේ ඉන්වැලිඩ් කරන්න හේතුව තමයි දැන් ගොඩක් ළමයි කියනවා ඉන්වැලිඩ් මීටින් කියලා වැටෙනවා ක්ලාස් එකට ලොග් වෙන්න බෑ කියලා. ඒකට හේතුව තමයි දරුවනේ දැන් ළමයි ෆුල් වුණාට පස්සේ මම මීටින් එක ඉන්වැලිඩ් කරලා ලොග් කරනවා. ඒකට හේතුව තමයි ගොඩක් ළමයි නැවත නැවත ලොග් වෙලා වේටින් රූම් එනවා. එතකොට වේටින් රූම් එන්න දරුවනේ අර ක්ලාස් එකේ ඉන්න ළමයි ඉන්නවනේ. එතකොට යාළ ලෙෆ්ට් වෙන්නේ නැහැ නේදරුනේ. ඒ නිසා ඔයා බොරුවට කාලේ නාස්ති කර ගන්නවා වේටින් රූම් ඉඳලා ක්ලාස් එකට ලොග් වෙන්නේ නැතුව. ඉතින් ඒකට විසඳුමක් ඉදිරිය දරුනේ YouTube live ඔස්සේ මේ විදිහටම live ක්ලාස් එක සජීවීව විකාශය කරනවා. මම Zoom එකේ ලොග් වෙලා ඉන්න ළමයින්ට වඩා ගොඩක් වෙලාවට බලන්නේ YouTube live ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ගැන තමයි. ඒ නිසා කිසිම දෙයකින් බය වෙන්න එපා. දිගට මේ වැඩේ කරගෙන යනවා. තව විශේෂ කාරණා ගොඩක් කියන්න තියෙනවා. ඉතින් ලින්ක් එක දරුවනේ හැමදාම වගේම අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අපේ WhatsApp groups brand වෙලා තියෙන්නේ. අපේ Telegram group එකෙන් තමයි ඔක්කොම වැඩ ටික කරගෙන යන්නේ. ඒ නිසා හැමෝම Telegram group එකට join වෙන්න. Description එකෙන් ඕන ලින්ක් එක දාලා ඇති. සමහර විට නැත්තම් දරුවනේ අපේ channel එකේ නම පල්ලෙහැම් වැටෙනම YouTube live ඔස්සේ සම්බන්ධලා ඉන්න දරුවෝ channel එකේ නම touch කරාට පස්සේ දරුවනේ අපේ channel එකට එන්නේ. ඊට පස්සේ එතන තියෙන දරුවනේ about කියලා තැනක් අන්න ඉතින් ඔයාලට Telegram group එකේ link එක ගන්න පුළුවන්. ඉතින් දැම්මම join වෙන්න. දැම්මම ඔයාලගේ හැම යාළුවෙක්ම Telegram group එකට අනිවාර්යයෙන්ම add කරන්න. ඉතින් ඒක මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි දරුවනේ අනිවාර්යයෙන්ම ලින්ක් එක ෂෙයා කරලා කියන්න Zoom එකෙන් log වෙන්න බෑ දැන් YouTube live ඔස්සේ අනිවාර්යයෙන්ම class එකට සම්බන්ධ වෙන්න කියලා. දැම්මම සම්බන්ධ වෙන්න කියන දරුවනේ හේතුව තමයි නෝට් එක කොහේ හරි ඩිස්මිස් වුණොත් එහේ මේක අපරාධයක් වෙනවා. ඒ නිසා මුලින්දලම හරියට ලස්සන නෝට් එක ලියා ගන්න ඕනේ නිසා ඔයාලා ගියාලොන්ට ඉක්මනින් එන්න කියලා කියන්නේ ඉක්මනින් සම්බන්ධ වෙන්න කියලා කියන්න. අද දවසේ බොහෝ දුරට තව දවස් දෙකකින් මේ පාඩම ඉවර කරනවා මම. ඊට පස්සේ ඉවර කරාට පස්සේ මම 11 ශ්‍රේණියේ නෝට් එක ලියන්න පටන් ගන්නවා. 11 ශ්‍රේණියේ කාර්මික විප්ලවය විතර දරුවනේ නෝට් ලියන්න පටන් ගන්න. ඒ නිසා තව දවස් දෙකකින් 10 වසර මේ ටික ඉවර කරලා දානවා. අද දවසයි තව එක දවසක් මට අවශ්‍ය වෙනවා මේක ඉවර කරගන්න. එක දවසින් බෑ. ඊට පස්සේ 11 වසර නෝට් එක ලියන්න අපි යමු. එහෙනම් මේ වෙනකොට 6 ශ්‍රේණියේ දූ දරුවෝ ඉන්නවා. 7 වසරේ, 8 වසරේ, 9 වසරේ, 10 වසරේ සහ 11 වසරේ දූල පුතාලා ඉන්නවා. විශේෂයෙන් 10 11 වසරේ අනිවාර්යයි. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා ඉන්න ඕනේ යාලා. ඔලෙවල් එක්සැමිනේෂන් එකට දැන් ළඟයි. ඒ නිසා හැමෝම දෙන නෝට් එක හරියට ලියා ගන්න. කොහේ හරි නෝට් එකේ ඩිස්මිස් එකක් වුණොත්, කියන්නේ නෝට් එක කොහේ හරි ලියා ගන්න බැරි වුණොත් මම වේගින් කියවන නිසා දැන් අපේ සජීවී ක්ලාස් එක රාත්‍රී 11 ගානකට මම හිතන්නේ අපි YouTube එකට දානවා, රිලීස් කරනවා. ඉතින් ඒ වෙලාවට ඔයා නැවත ඒක බලලා ඔයාගේ නෝට් තියෙනේ අඩුපාඩු පුරවා ගන්න අනිවාර්යෙන්ම. දැන් ඔයා මෙහෙම මාත් එක්ක සජීවී ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ දරුවනේ අනිවාර්යෙන්ම නැවත පාරක් ඔය වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයා බැලිය යුතුමයි. ඒකට හේතුව තමයි දරුවනේ අපේ ලාස්ට් ටර්ම් මෙමරි එකට දරුවනේ ඔයා දාගන්න ඕනේ නිසා අනිවාර්යෙන්ම දෙපාරක්වත් අවම වශයෙන් ඔය එක සම්මන්ත්‍රණයක් අනිවාර්යෙන්ම බලන්න.
ඒ වගේම තමයි දරෝනේ සම්මාතර වල සියලුම වීඩියෝස් ටික දැන් YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ සියලුම වීඩියෝස් ටික තියෙන තව සති දෙකක් විතරයි. අති විශාල ලම් ප්‍රමාණයකගේ දරුවනේ සදහවර ඉල්ලීම මත සතියක් දක්වා වළංගු වෙලා තිබ්බ කාලය දැන් දරුවනේ සති දෙකක් දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඉතින් එහාට දීර්ඝ කරන්නේ නැහැ. ඒ නිසා හැකිතාක් ඉක්මනින් දරුවනේ සියලුම වීඩියෝස් ටික බලන්න අදවස් අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන පළවෙනි අවතාර සම්බන්ධ වෙන දරුවෙක් නම් අනිවාර්යෙන් ඉන්න සදාම කතා කරේ නැහැ. සදාම ක්ලාස් එක පටන් ගත්තේ නැහැ. හරිද? ඒ නිසා හැමෝම ගිහලා වීඩියෝස් ටික බලන්න තව සති දෙකයි කාලය වලට තියෙන ඊට පස්සේ වීඩියෝස් ටික ඩිලීට් කරන නිසා කිසියම් හේතුවක් පාදක කරගෙන හරිද? එහෙනම් ඔයාලගේ අලුව ලොග් වෙන්න ඇති වෙලාව හොඳටම මම මේ කතා ටික කියලා කියුවේ තව තව විශේෂ කාරණා ටිකක් තියෙනවා අපි නෝට් එකේ ලියන අතරතුර දරුවනේ ඒ ගැන සාකච්ඡා කරමු. එහෙනම් අදවසේ සම්මන්ත්‍රණය පටන් ගන්නව නැවත පාරයක් හැමෝටම ආයුබෝවන් කියලා අදවසේ අපේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් අතිසුවිශේෂී අධිරක් දක්වා පිළිගන්නවා. ඉතින් ලංකාවේ විශාලතම නොමිලේකරණ ඉතිහාසයේ පන්තියේ විදිහට අපි දැන් පත් වෙලා ඉන්නවා. හරිම සතුටුයි. අපේ ගොඩක් ළමයින්ගේ අපේ ඇඩ්මින් ක්‍රූ එකේ ඉන්න අතිවිශාල ප්‍රමාණයකගේ දරුවනේ ඒ උදව්ව මත දරුවනේ අපි ලංකාවේ ප්‍රථම ස්ථානය අරගෙන තිනවා නොමිලේකරණ සම්මන්ත්‍රණ මාලාව කියලා. ඒ කියන්නේ දරුවනේ අපේ ක්ලාස් එක ගොඩක් දුරට දරුවනේ ෆේමස් වෙලා තියෙන්නේ මේ වගේ නෝට් එකක් කොහෙවත් ලියලා නැහැ. ඒ කියන්නේ දරුවනේ 100ක් විශ්වාසයි මේ මම දෙන නෝට් වගේ දරුවනේ කවදාවත් ලියලා නැහැ. ඒක ඔන්ලයින් යාළුවන්ගෙන් අහලා බලන්න. දරුවනේ සර්ගේ ඩීටේල්ස් මොන හරි ඉල්ලුවොත් ළමයි අපේ ඇඩ්මින් ක්‍රූ එකේ ඉන්න අනුෂ්ක එතකොට අනිත් පුතාල දුවර ටික මේ පොඩක් ඩීටේල්ස් ටිකක් දාන්නේ ළමයි ඉල්ලනකොට Telegram group එකේ link එක ඉල්ලනකොට වගේ දාන්න. හොඳේ WhatsApp group link ඉල්ලුවොත් එහෙම බැරි වෙලාවත් Telegram නැත්තම් එහෙම එකක් දාන්න. ගොඩක් අපි WhatsApp දරුවනේ දැන් යූස් කරන්නේ නැහැ. ඒක පොඩක් භාවිතය අඩු කරලා තියෙන්නේ. ඒ නිසා හැමෝම Telegram group එකට අනිවාර්යයෙන්ම join වෙන්න. එහෙනම් ඔන්න හාහා පුරා කියලා දරුවනේ note එක ලියන්නයි පටන් ගන්නෙ. අද දවසේ එදා 638 රට ගිවිසුමත් එක්ක සාකච්ඡා කරගෙන ඉන්නකොට අපි දැන් ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉවර කරා. හරිද? ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉවර කරා මතක ඇති කන්ද උඩ රට ශුද්ධ භූමිය මගුල් මඩුවට රැස් වෙලා ඉංග්‍රීසි කලෝ වැල්ල කුරු යට මගේ රට යට පත් වෙලා. එහෙනම් හැමෝටම මතක ඇති දරුවනේ නේද 1638 රට ගිවිසුමත් එක්ක අපි ගොඩාක් දේවල් සාකච්ඡා කරා. මම හැබැයි කිව්ව දරුවනේ වලට පොරොන්දුක් වුණා මහනුවර දල්දා මාලිගාවට ඔයාලව එක්කන් ගිහිල්ලා එතකොට උඩට ගිවිසුම අස්සන් කරපු තැන පෙන්නලා මහනුවර මගුල් මඩුව පෙන්නලා ඒ වගේම කෞතුක බාණ්ඩ පෙන්නලා ලයිව් ඔයාලත් එක්ක මම සාකච්ඡා කරනවා කියලා එනකොට දරුවනේ එදා අපි වැකේෂන් ගියාට නුරට ගියාට පස්සේ දරුවනේ දැනගන්න ලැබුණා දල්දා මාලිගාවට යන්න දෙන්නේ නැහැ කියලා මේ රටේ පවතින තත්ත්වයක් එක්ක. ඒ නිසා දරුවනේ මම ඒක පොඩ්ඩක් කල් දැම්මා නොබෝධනකින් ආයි යනව දරුවනේ. ඒ නිසා බය වෙන්න එපා. කොහොම හරි ඔයාලට සජීවීව මම ඒ අත්දැකීමක් අනිවාර්යයෙන්ම අරගෙන දෙනවා. ඒ නිසා දරුවනේ අද දවසේ අපි සාකච්ඡා කරනවා මුලින්ම මේ 15 වන සියවසේ ඉඳලා බ්‍රිතාන්‍ය යුගයේ තෙක් උඩට පාලනය කරපු රජවරුන් අනුපිළිවෙලින් දරුවනේ අදාළ කාලයත් එක්ක ලිවීම තමයි අද දවසේ මගේ පළවෙනි පොයින්ට් එක වෙන්නේ. එහෙනම් මේන්ලි පොයින්ට් එක දරුවනේ අද දවසේ ගොඩක් ළමයින්ට රජවරු ටික පිළිවෙලට ලියාගෙන වර්ෂත් එක්ක අන්න ඒක තමයි දරුවනේ අද දවසේ මම මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හැමෝම නෝට් ලියන පොත ගන්න. අපේ මතකයන් හිස්ට්‍රි ක්ලාස් එකට CR පොත් දෙකක් අවශ්‍ය වෙනවා. එක CR පොතක දරුවනේ මැද පිටුවේ ඉඳලා මුල කොටස ගන්නවා අපි 16 වෙනි නෝට් ලියන්න. මැදපිටුවේ ඉඳලා අවසාන කොටස දරුවනේ 11 වෙනි නෝට් ලියනත් අපි යොදා ගන්නවා. ඒ වගේම තමයි අනිත් CR පොත යොදා ගන්න දරුවනේ ප්‍රශ්න පත්‍ර පන්තියට. ඉතින් මේ සියලුම දේවල් වල නොමිලේ දිගටම කරගෙන යන බලාපොරොත්තු වෙන තමයි දරුවනේ අපි මේ වෙනකම් රැඳී සිටින්. ඉතින් හැමදාමත්ම නොමිලේ වලට මේ සියලුම දේවල් අරගෙන එනවා. ඉතින් දරුවනේ අද දවසෙත් අපි ප්‍රශ්න පත්‍ර පන්තිය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝම ප්‍රශ්න පත්‍ර පන්තියට අදාළ බුක් එක ගන්න. අලුතෙන් ආපු ළමෙක් නම් දරෝනේ ඔයගේ CR කොළ තියෙනවා නම් ඒ වගේ ලියාගත්තත් කමක් නැහැ. පුෂ් කැප් කොළ ලියාගත්තත් කමක් නැහැ. කොහොම හරි ලස්සන නෝට් එක ලියන්න. නෝට් එක ලියලා ඒ නෝට් එක මට අනිවාර්යෙන්ම එවන්නත් ඕනිමයි. එහෙනම් අද දවසේ දරෝනේ මුලින්ම අපි සාකච්ඡා කරන්න යන්නේ මං කිව්වා වගේ රජවරුන් සහ ඔවුන්ගේ කාලපිළිවෙල අඳුන දරෝනේ අපි රජවරු වර්ගීකරණයකට ලක් කරන්න ඕන. ඒක ඔයගේ එක්සමිනේෂන් එකෙන් ඔයගේ අහන ප්‍රශ්න වලට අනිවාර්යෙන්ම මහත් සේරුකුලක් වෙනවා නොඅනුමානයි. එහෙනම් අපි අද දවසේ මුලින්ම ලියන්න යන මාතෘකාව මෙන්න මේ විදිහට ලියාගමු. එහෙනම් හැමෝම ලියාගන්න. මෙන්න මේ විදිහට ලියාගන්න. 15 වන සියවසේ සිට
පහළොස්වන සියවසේ සිට බ්‍රිතාන්‍යයුගේතේ උඩරට පාලනය කළ රජවරුන් අනුපිළිවෙලින් අදාළ කාලය සමග ලියන්න. හරි. අපි ලියාගමු 15 වන සියවසේ ඉඳලා බ්‍රිතාන්‍ය යුගයේ මේ ඔක්කොම දේවල් දරුණේ මම ලස්සනට සාකච්ඡා කරලා තියෙනවා විස්තරත් එක්කම ලස්සන සාකච්ඡා කරා දරුණේ පොතේ තියෙන දේවල් ටික නෝට් ටික ඒ නිසා කලබල වෙන්න එපා අද දවසේ අපි කරන්නේ නෝට් ලියන එක විතර මම මෙතනදී නැවත නැවත විස්තර කිරීමට ලක් කරන්නේ නැහැ මොකද ගොඩක් ළමයි දරුණේ විස්තර කරලා ඉගෙනුවාට වැඩක් නැහැ එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එකේ අහන ක්වෙස්චන් එකකට හරියාකාර ආන්සර් එකක් දෙන්න බෑ අන්න ඒ නිසා තමයි දරුණේ මේ විදිය ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හිතුවේ ඒ නිසා අපි අද දවසේ කරන්නේ ප්‍රශ්න පත්‍ර පන්ති නෝට් ලියන එක තමයි හොඳයි අපි පොඩ්ඩක් පුරුදු වෙලා යන්න ඕනේ එක්සෑම් එකට ගිහිල්ලා නිවැරදිව අනිවාර්යෙන් උත්තරයක් ලියන වෙයි එහෙනම් අපි මේක නම් පොඩ්ඩක් අනුපිළිවෙලින් ලියන්න තියෙන්නේ ඒ කියන්නේ රජවරු 14 දෙනෙක් අනුපිළිවෙලින් අපි ලියා ගන්න ඕනේ ඒ නිසා අපි ලියාගම් මෙහෙම දරුණේ පළවෙනි රජතුමා අංක 1 සේනාසම්මත වික්‍රමබාහු ඔවුන් උඩරට පාලනය කරපු කාලය තමයි දරුණේ ලියා ගන්න ඉදිරියේ සේනාසම්මත වික්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1469 කෙටිලා 1511 ඊළඟ දෙවනි රතුමා තමයි ජයවීර එතුමා ක්‍රිස්තු වර්ෂ 1511 ඉඳලා 1551 දක්වා දරුවනේ මේ වර්ෂ ටික නිවැරදිව ලියා ගන්න හොඳේ මේවා තමයි වැදගත් වෙන ගොඩාක් වෙලාවට ඊළඟට තුන්වෙනි රජතුමා කරල්ලියද්දේ බණ්ඩාර ක්‍රිස්තු වර්ෂ 1551 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1587 දක්වා ක්‍රිස්තු වර්ෂ 1551 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1587 දක්වා ඊළඟට හතරවෙනි රජතුමා පළමුවන රාජසිංහ එකට ලියා ගන්න ඒකේ ක්‍රිස්තු වර්ෂ 1581 ඉඳලා ඒ කියන්නේ දරුණේ අතන පොඩ්ඩක් වෙනස් කර ගන්න වෙනවා කරල්ලියද්දේ බණ්ඩාර කියන එක දරුණේ 1551 1581 පළමුවන රාජසිංහ රජතුමා 1581 සිට 1591 දක්වා ඒක පොඩක් දරුණේ 7-1 වෙන්නත් පුළුවන් පොඩක් එක බලන්න හොඳේ කිසු වර්ෂ 1581 සිට කිසු වර්ෂ 1591 දක්වා පළමුවන රාජසිංහ රජතුමා ඒකට පොඩ්ඩක් ලියාගෙන දරුණේ සීතාවක සිට උඩරට පාලනය කිරීම කියලා වරහන තුල දා ලියාගන්න ඒකට සීතාවක සිට උඩරට පාලනය කිරීම ඊළඟ පස්වෙනි රජතුමා කවුද යමසිංහ බණ්ඩාර හෙවත් දොන්පිලි ඊළඟ එයාගේ වර්ෂයක් නෑ ඊළඟට පළමුවන විමල ධර්ම සූර්ය රජතුමා එයා ක්‍රිස්තු වර්ෂ 1592 පමණ ඊළඟට කෙනා සෙනරත් රජතුමා ක්‍රිස්තු වර්ෂ 1604 සිට 1635 දක්වා
ඊළඟ දෙවන රාජසිංහ රජතුමා දෙවන රාජසිංහ රජතුමා ඔව් ක්‍රිස්තු වර්ෂ 1629 සිට ක්‍රිස්තු වර්ෂ 1687 දක්වා विमलधर्म सूर्य रजतुमा देवन विमलधर्म सूर्य रजतुमा क्रिस्तु वर्ष एदहास असुहते सिट एदहास हत श्री वीर पराक्रम नरेंद्र सिंह श्री वीर पराक्रम नरेंद्र सिंह क्रिस्तु वर्ष एदहास सत्सिय हते सिट क्रिस्तु वर्ष एदहास सत्सिय तिस्नामे दक्वा एदहास सत्सिय हते सिट एदहास सत्सिय तिस्नामे दक्वा ඊළඟ ශ්‍රී විජය රාජසිංහ ශ්‍රී විජය රාජසිංහ ඒක ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 1739 සිට 1747 දක්වා एदा सात्सी थीस नामे सिट एदा सात्सी आतरी सात दाक्वा इलाग कीर्तिशी राज सिंह राजू क्रिस्तु वर्ष एदा सात्सी आतरी साते सिट එදා 781 දක්වා ඊළඟට රාජාධිරාජසිංහ ක්‍රිස්තු වර්ෂ 1781 සිට 1798 දක්වා එදා සත්‍ය අසු එකේ සිට එදා සත්‍ය අනු අට දක්වා ඊළඟට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එතුමා ක්‍රිස්තු වර්ෂ 1798 සිට ක්‍රිස්තු වර්ෂ 1815 ක්‍රිස්තු වර්ෂ 1798 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා හරි. ඔන්න එහෙනම් දරුවනේ අපි දැන් මේ උඩරට රාජධානියත් එක්ක ඉංග්‍රීසීන් සහ පෘතුගීසීන් සහ ලන්දේසීන් පැවතු සබඳතාවගෙන දරුවනේ දීර්ඝ විස්තරයකට ලක් කරා. ඒ කියන්නේ අපි කතා කරා දන්තුරේ බලන ගන්නරු සුකම් ගැන කතා කරා 1836 උඩට ගිවිසුම් ගැන සාකච්ඡා කරා ඒ විදිහට මේ උඩරටත් එක්ක පෘතුගීසීන් සහ ලන්දේසීන් අනුගමනය කරපු ප්‍රතිපත්ති ගැන දරෝනේ අපි දවස් කිහිපයක් අරගෙන දීර්ඝ සාකච්ඡාවකට බඳුන් කළා එහෙනම් අද දවසේ මම පටන් ගන්නවා දරුවනේ මේ මාතෘකාව අපිට තියෙන්නේ මේ මහනුවර රාජධානියත් එක්ක ඉංග්‍රීසීන් මොනවද පවත්වපු සබඳතා ගැන මේක තමයි දරුවනේ පාඩමේ අවසාන කොටස. හොඳේ මේ ගැන දීර්ඝ විස්තරයක් කරලා පාඩම අවසාන කරන්න තියෙන්නේ. එහෙනම් මගේ පැටවට ටික ලියා ගන්න මාතෘකාව. මහනුවර රාජධානිය සමග ඉංග්‍රීසීන් පැවතු සම්බන්ධතා. මහනුවර රාජධානිය සමග ඉංග්‍රීසීන් පැවතු සම්බන්ධතා. මහනුවර රාජධානිය සමග ඉංග්‍රීසීන් පැවතු සම්බන්ධතා
ලස්සන්ට යටින් ඉරක් එහෙම අදගෙන ලස්සන නෝට් එක ලියා ගන්න. හොඳයි. හරි. එහෙනම් හැමෝම මාතෘකාව ලියාගත්ත ඇති කියලා හිතනවා. හැමෝම ලියාගෙන දරෝනේ. නෝට් එක ලියන්න නැත්තම් අහගෙන හරි ඉන්න. නෝට් එක ඉතාමත් වැදගත් දරෝනේ. ඒ නිසා නෝට් එක ලියන එක තමයි දරෝනේ හොඳ. හොඳයි. ඒ නිසා මාතෘකාව මම නැවත කියනවා. මහනුවර රාජධානිය සමග ඉංග්‍රීසින් පැවතු සම්බන්ධතාව. ඔයගෙන අපි කතා කරලා තියෙන්නේ. හරිද? අද දවසේ අපි ප්‍රශ්න කොහොමද එන්නේ එක්සෑම් එකට ඒවට අපි කොහොමද උත්තර ලියන්නේ. ඒ ගැන තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් මේ මහනුවර රාජධානියත් එක්ක ඉංග්‍රීසියෙන් පැවතු සම්බන්ධතාව ගැන කතා කරද්දී දරුනේ ක්‍රිස්තු වර්ෂ 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලනය බ්‍රිතාන්‍යයේ පෙරදිගේ ඉන්දියාවේ වෙළඳ සමාගමට පැවරුණු ආකාරය ගැන අපිට නොකියාම ඉන්න බෑ. ඒ නිසා අපේ එක්සෑම් එකේ ඒ ගැන සාකච්ඡා කරන්න එන්න කිව්වෝ. ඒ ගැන සාකච්ඡාවට බඳුන් කරන්න කියලා තිබ්බොත් අපි ඒ මාතෘකාව අපි මුලින්ම ලියලිමු. එහෙනම් හැමෝම යටතේ අපි අනුමාතෘකාව ලියා ගන්න. අනුමාතෘකාව ලියා ගන්න. ක්‍රිස්තු වර්ෂ 1796 දී 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලනය බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට පැවරුණු ආකාරය කෙසේද? අපි ඒකට දරුවනේ ලියන්න ඕනි කරුණු අටකින් දරුවනේ ඔයකොටස අපි මුල් ඔක්කොම දේවල් ටික අපි සාකච්ඡා කරනවා. කිරිසටහනක් විදියට වගේ ලියන ප්‍රශ්න පත්‍රයක් විදියට. කියන්නේ ප්‍රශ්න පත්‍රයක මේ ගැන පැවරුණු ආකාරය කෙසේද කියලා ලියන්න කියලා දුන්නත් එහෙම වාට මේ විදියට ලියන්න පුළුවන්. අපි බුලට් දදා දරුවනේ ලියාගෙන යමු කරුණු වශයෙන්. හරිද? පළවෙනි කරුණ ලියා ගන්න. ක්‍රිස්තු වර්ෂ 1600 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම පිහිටුවා ගැනීම සිදුවිය ඊළඟ තර ලකුණ ඊළඟ බුලට් එක කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එවකට මුහුදුබඩ පළාත් පාලනය කළ ලන්දේසීන් එළවා දැමීමට ඉංග්‍රීසීන්ගෙන්
උදව් උපකාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස උදව් උපකාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස උදව් උපකාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂයේ 1762 දී ජෝන් ෆයිබර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා හමුවීම හා එම දූත ගමන අසාර්ථක වීම ඊළඟ බුලට් එක ලියා ගන්න ඊළඟ බුලට් එක යුරෝපයේ ඇති වූ බල අරගලයකදී ප්‍රංශ සේනා ඕලන්දේ ආක්‍රමණය කිරීම නිසා ඕලන්දේ රාජ්‍ය නායක කවුද රාජ්‍ය නායක ඕලන්දේ? ඕලන්දේ රාජ්‍ය නායක කවුද ළමයි? උත්තරේ වන්න බලන්න. ඕලන්දේ රාජ්‍ය නායක කවුද? නියමයි. ඔව් මම එදා කියලා දුන්නනේ. ඕලන්දේ රාජ්‍ය නායක විලියම් කුමරු ආරක්ෂාව පතා එංගලන්තයට පලායාම ඊළඟ බුලට් එක පෙරදිග ලන්දේසීන්ට අයත් ප්‍රදේශ ඉංග්‍රීසීන්ට පවරන ලෙස
එංගලන්තයේ රැකවරණය ලබන එංගලන්තයේ රැකවරණය ලබන එංගලන්තයේ රැකවරණය ලබන විලියම් කුමරු ලිපියකින් ඉල්ලීමක් කිරීම ඒකටම ලියා ගන්න ඒකටම ලියා ගන්න මෙහෙම එවකට ශ්‍රී ලංකාව භාර ලන්දේසි ආණ්ඩුකාර ළමයි කවුද එන්න ඕනේ තෙන්ද කවුද ශ්‍රී ලංකාවේ එවකට හිටපු ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුද නියමයි ඔව් ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක් ඊට අකමැති වීම ඊළඟ බුලට් එක ලන්දේසීන්ට විරුද්ධව යුද්ධ කළ ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රිස්තු වර්ෂයේ 1795 අගෝස්තු මස 8 වන දින ත්‍රිකුණාමලයේද සැප්තැම්බර් මාසයේදී යාපනයේද ඉන්පසු මන්නාරම හා කල්පිටියද මන්නාරම හා කල්පිටියද 1796 ජනවාරි මාසයේදී කොළඹද යන බලකොටුහා මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීම ඊළඟ බුලට් එක ලියා ගන්න මෙහෙම ක්‍රිස්තු වර්ෂයේ 1796
පෙබරවාරි මස පෙබරවාරි මස පෙබරවාරි මස දාසේවන දින දාසේවන දින ගිවිසුම් පත්‍රයකට අනුව ගිවිසුම් පත්‍රයකට අනුව ගිවිසුම් පත්‍රයකට අනුව ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට අයත්ව තිබූ අයත්ව තිබූ ප්‍රදේශ 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 ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට පවරාදීම ප්‍රාන්ස් පර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම දැක්වෙන සිතුවමක් තමයි තියෙන්නේ. හොඳේ. හරි. ඉන්දිය වෙළඳ සමාගමට පවරා දීම. ඊළඟ බුලට් එක. ඊළඟ බුලට් එක. ලියගන්න මෙම. මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීම. මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීම. බ්‍රිතාන්‍ය රජතුමාගේ යටතේ සිදුවුවද එහි මූලික වියදම් බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම විසින් බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම විසින් දැරීම නිසා ශ්‍රී ලංකාවේ පාලන කටයුතු ශ්‍රී ලංකාවේ පාලන කටයුතු ශ්‍රී ලංකාවේ පාලන කටයුතු එම සමාගමටම පැවරීම එම සමාගමටම පැවරීම එම සමාගමටම පැවරීම ඊළඟ බුලට් එක ලියා ගන්න. උඩරට රජුගේ
සහයෝගයට වඩා උඩරට රජුගේ සහයෝගයට වඩා එවකට යුරෝපයේ පැවති එවකට යුරෝපයේ පැවති එවකට යුරෝපයේ පැවති බල අරගලය බල අරගලය ලන්දේසීන් එළවා දමා ලන්දේසීන් එළවා දමා ලන්දේසීන් එළවා දමා ලන්දේසීන් එළවා දමා ඉංග්‍රීසීන්ට මෙරට මුහුදුබඩ ප්‍රදේශ මෙරට මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීමට අල්ලා ගැනීමට අල්ලා ගැනීමට පහසුවක් වී ඇත පහසුවක් වී ඇත පහසුවක් වී ඇත පහසුවක් වී ඇත එතකොට හරිනේ දරුවනේ හරි හරි එහෙනම් ඔන්න හැමෝම හාහා පුරා කියලා අපේ පළවෙනි පොයින්ට් එකට අදාළව විස්තර කිරීම කරලා අවසන් කළා. එහෙනම් දරුවනේ පටගාලා වතුර ටිකක් බොන්න බොන්න ඕන අය වොෂ්රූම් යන අය ගිහිල්ලා එන්න විනාඩි 5ක් දෙන්න. ඒ වෙලාවට මට පොඩි කතන්දර ටිකක් කියලා දෙන්න තියෙනවා. ඒ නිසා හැකිතාක් ඉක්මනින් වතුර ටිකක් බීලා වොෂ්රූම් යන අය ගිහිල්ලා ඉක්මනටම එන්න තමාගේ චෙයා එකට. ඒ වෙලාව දරුවනේ මම පොඩ්ඩක් කියන්නම් ඔයාලට අතර ඉදිර නිසා මෙන්න මේ කතා ටික දරුවනේ ඔයාලා හැමෝම දන්නව ඇති මේ වෙනකොට අපේ YouTube channel එකේ දරුවනේ නම වෙනස් කරලා තියෙන්නේ හොඳේ නම වෙනස් කරලා තියෙන එක හැමෝටම මම කියන්නේ දැනුවත් වෙන්න ඕන නිසා මින් ඉදිරියට අපේ channel එකේ නම දරුවනේ educational youtube with guru gedara nemi හොඳේ knowledge kingdom easy නේ හරි ලේසි නිසා දරුවනේ වචන දෙකේ නමක් දාගත්තේ කට්ටියගෙන් කමෙන්ට්ස් අහලා අහලා ඊට පස්සේ අපේ කමෙන්ට්ස් දාලා හොඳ නමක් ඔන්න දරුවනේ ලස්සන නමක් අපි තෝරගත්තා ඒ තමයි knowledge kingdom එහෙනම් දැන් ටික කාලයක් වෙනවා නම වෙනස් කරලා ඔයාලව දැනුවත් කරන්න ඕනි කියලා හිතුවා ඒ නිසා දරුවනේ මින් ඉදිරියට අපේ channel එකේ නම knowledge kingdom ඉතින් ඔයා YouTube එකට ගිහලා search කරන්න knowledge kingdom කියලා එතකොට එනවා අනිවාර්යෙන්ම හරිද ඒ විදිහට දරුවනේ ඒක තමයි මුලින්ම කියන්න ඕනුනේ අපේ channel එකේ නම වෙනස් කරා knowledge kingdom කියලා ඉතින් එක් පොඩක් මගේ දරුවන්ට කියලා තියෙන එක හොඳයි කියලා මට හිතුණා හොඳේ හරි ඒ වගේම තමයි දරුවනේ හැමෝම note එක ලස්සන ලියන්න note එක අනිවාර්යයෙන්ම මට එවන්න groups ගැන අහනම ගොඩක් ළමයි දරුවනේ ඔතන admin ලා ඉන්න අය අපේ comment section එකට දාන්න දරුවනේ comment එකක් මොකද්ද टेलीग्राम ग्रूप पे के लिंक के दानो कैसे क्विज मास्टर इन द वर्ल्ड टेलीग्राम ग्रूप पे के नाम ये के दान दरुओं ने एडमिन इन्ना ने अनुष्का पुत्ता तब एडमिन ला अपे गर्ल्स आ तीन नवा पोटक दान अपे टेलीग्राम ग्रूप पे के लिंक के कार्य के दान निकमंट ओ यालू इल्ले ना यार दान ना व्हाट्सएप ग्रुप्स लिंक्स दान ये मात नेत्तन यार दैम में नेत्तन दरुओं ने ओ यार अपे चैनल के नाम दैम वेट्टा मौतों ने नॉलेज किंगडम कियला एक टच करार पास दरुओं ने चैनल के टाइम नवा टेलीग्राम ग्रूप लिंक गुलाब पटपट कल टेलीग्राम ग्रूप अनिवार्यम टेलीग्राम ग्रूप ऐडकोड़ाने मेन ग्रूप हदागिन ग्रूप हदागिन
සර්වැට් කරන්න කැමති නම් සර්ගේ නම්බර් එක ඉල්ල ගන්න ඔතන කමෙන්ට් එකක් දාලා අපේ ඇඩ්මින් ලාගෙන් එයාලා දෙයි. දිගටම අපි මේ දරුණේ කරගෙන යනවා. ඉස්කෝලේ දැන් පටන් ගන්නවා. ගත්තාම දරුණේ රාත්‍රී 9 ඉඳලා 11 දක්වා තමයි ක්ලාස් කරන්නේ. රාත්‍රී 9 ඉඳලා 11 දක්වා මේ වෙලාව හැමදාම ඔයා වෙන් කරගෙන තියා ගන්න. වෙන ක්ලාස් වලට යවන්න එපා. ලයිව් මාත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්න ඕනේ නිසා. හරිද? එතකොට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ගැළු තියෙනවා නම් දාන්න මම ඒවට රිප්ලයි දාන්නම් බය වෙන්නේ නැතුව. බය වෙන්න එපා. මේ වගේම තමයි දරුණේ හැමෝම ගොඩාක් ළමයි ගෲප් හදාගෙන තියෙනවා දරුණේ. ඔයාලගේ WhatsApp groups තියෙනවා නම් Telegram groups තියෙනවා නම් link එක share කරන්න server admin කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම server add කරන්න හම්බෙයි කිල්ල ගන්න යාළුවන්ගෙන්. එච්චර දරුණේ ඉතින් ගොඩාක් කරාට කියන් තියෙන දැන් ළමයි ආවනේ ද වතුර බිලා ආවනේ washroom ගිහලා ආවනේ. තව ලියන් තියෙනවා දරුණේ. කවුරුත් අයින් වෙන්න එපා තව ලියන්න තියෙනවා. හොඳේ හරි ඒ වගේම තමයි දරුණේ හැම වෙලාවෙම අපි හැමදාම දිගටම දරුණේ මේ සත්කාරය වලට කරගෙන යනවා උගලේ උගලේ රහවණකන් දරුණේ මං කෑ ගහලා වලට මේ විදිහට උගන්වනවා මාස ගාණක් තිස්සේ සියලුම වේදම් දරාගෙන වලට මේ විදිහට නොමිලේ තියරි ක්ලාස් එකයි මේ විදිහට পেපර් ක්ලාස් එකයි නෝට් දෙනවා සියලුම දේවල් වලට දරුණේ නොමිලේ කරගෙන යනවා ඒ නිසා බය වෙන්න එපා දිගටම කරගෙන යනවා හොඳේ අනිවාර්යයෙන්ම දරුණේ මං ඔයාගෙන් එකම එක දෙය ඉල්ලන්නේ තමයි දරුණේ ඔයාගේ ආදරණීය කමෙන්ට් එක. ඒක මට රටක් වටනවා දරුණේ. ඇත්තමයි මිල කරන්න බෑ. මම හැමදාම ක්ලාස් එකක් අවසන් වුණාම ඔයාලගේ කමෙන්ට් කීයක් තියෙනවද මට කමෙන්ට් කීයක් ඇවිල්ලාද කමෙන්ට් වල ලස්සන කමෙන්ට් කොහමද දාලා තියෙන්නේ මං ඒ සියලුම දේවල් ලස්සනට කියවලා අනිවාර්යයෙන්ම ලයික් එකක් අනිවාර්යයෙන්ම හාට් එකක් නොදා ඉන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ යාළුවෝ අනිවාර්යයෙන්ම ගිහලා බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කොහමද කමෙන්ට් තියෙන්නේ කියලා යාළුවෝ දාලා තියෙන ඔයාලගේ අනිවාර්යෙන්ම මට ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම මම නොදා ඉන්නේ ඇඳරුවනේ නිසා අපි මේ කරන මේ මාස ගාණක් තිස්සේ ඉගුර ලේනහ වෙනකම් වලට කෑ ගහලා උගන්නලා ලස්සන්ට මේ කරගෙන යන සම්මන්ත්‍රණේ මේ කරගෙන යන ප්‍රෝග්‍රෑම් එක ගැන දරුවනේ ඔයාලගේ හදවතට දැනෙන හැඟීම සර් ගැන හදවතට දැනෙන හැඟීම දරුවනේ ලොකු කමෙන්ට් එකක් විදියට කමෙන්ට් සෙක්ෂන් එකට YouTube ලයිව් ඔස්සේ සම්බන්ධ වෙන දරුවෝ අනිවාර්යෙන්ම දාගෙන යන්න ඕනේ ඒක අනිවාර්යයි මොකද ඒක තමයි දරුවනේ මම ක්ලාස් එකක් අවසානයේදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයක් ඉතින් කවුරුත් ලෙෆ්ට් වෙන්න බා ලෙෆ්ට් වෙන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ ආදරණීය කමෙන්ට් එක මම බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම කමෙන්ට් එක අනිවාර්යෙන්ම දාගෙන යන්න ඒ වගේම Zoom එකෙන් log වෙලා ඉන්න ළමයි YouTube එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා එන්න මට ඔතන දානවට වඩා එතන තියෙන එක ගොඩක් හොඳයි ඉදිරියට දරුවනේ YouTube channel එක ඔස්සේ මම ඔයාලට papers දාන්න හිතේ තියාගෙන ඉන්නවා. ඒ papers tick කරලා දරුවනේ මට එවන්න ඕනේ reply විදියට. ආයි ඊට පස්සේ මම voting කරන්න දරුවනේ ප්‍රශ්න දානවා YouTube channel එකේ. ඉතින් ඒවටත් හැමෝම vote කරන්න reply දාන්න උත්තර ඉල්ලන ඒවට. හොඳේ. ඒ විදියට එනම් සාර්ථකව මේ ගමන කරගෙන යමු. ඉදිරියටත් කරගෙන යමු. තව සති දෙකකින් විතර දරුවනේ තව සතියකින්. ඒ කියන්නේ අද දවසේ ඇරෙන්න තව එක දවසකින් දරුවනේ 10 ශ්‍රේණි note ලී ඉවර කරනවා මම. ඊළවස්සේ 11 ශ්‍රේණියේ කාර්මික විප්ලවයේ පාඩම නැවත අපි පටන් ගන්න ඕන නිසා. හරි. එහෙනම් අතර දිනක දැන් නැවතුණා. එහෙනම් ආයේ පොඩ්ඩක් ලියන්න ගමු. අවසාන පොයින්ට් එක ලියන්න ගමු. හරිද? අපි අද දවසේ දරෝණේ අවසාන වශයෙන් ලියන්නේ මෙන්න මේ මාතෘකාව. මොකද්ද? ක්‍රිස්තු වර්ෂ 1702 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක් බවට පත් වූ ආකාරය විස්තර කරන්න. ඔන්න දරෝණේ මම විස්තර කිරීමක් දෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. මේ වගේ නෝට් එකක් ඔයාලා ලියලා තියනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔන්න නෝට් එක දෙන්න යන්න. එහෙනම් හැමෝම රත්තරන් දූලා පුතාලා හැමෝම මාතෘකාව ලියා ගන්න මෙහෙම. මාතෘකාව ලියා ගන්න. ක්‍රිස්තු වර්ෂ 1802 දී ක්‍රිස්තු වර්ෂ 1802 දී ක්‍රිස්තු වර්ෂ 1802 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අනිවාර්යෙන්ම තෙනුක පුතා අනිවාර්යෙන්ම අනිවාර්යම අල්ලන් ගෲප් දිනවන දරුවනේ සර් වැට් කරන්න කැමති නම් අනිවාර්යෙන්ම සර් වැට් කරන්න ඒ වගේම තමයි මගේ දරුව හැමෝම මගේ සර්ගේ ලින්ක් එකක් දැක්ක වහාම අනිවාර්යෙන්ම ලින්ක් එක ෂෙයා කරනවා කියලා මම දන්නවා ඉතින් ඒකටත් ගොඩාක්ම ස්තුතියි දරුවනේ මාතෘකාව ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 1802 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යාණ්ඩුවේ යටත් විජිතයක් බවට පත් වූ ආකාරයේ කෙසේද
पत्तु आकारे किसेद पत्तु आकारे किसेद हरी हरी ये ना अभी ये मार्च को आप टे दरुने मेन विजय लक्षण पैराग्राफ विजय दरुने नोट के लिए मु ओंदे नोट के लिए ने मेन विजय लक्षण पैराग्राफ एक ही पनागर के ने लिया करना ब्रिटानी आंडवे निर्धारण हा ब्रिटानी आंडवे ब्रिटानी आंडवे निलदारिन हा निलदारिन हा निलदारिन हा निलदारिन हा ब्रिटानिया ब्रिटानिया पेरदिक वेलंद समाग में निलदारी एकमुतुव पवत्वागिन गिय पालनयेदी ओनोन अतर अन्योन्य सहयोगयाक अन्योन्य सहयोग्या नोतिबीम कमा आंडुवे निलदारींगे अकार्यक्षमताव कमा समागमे निलदारी वांचनिकलेस काटे तु किरीम यनादी बहो हेतु निसा इंग्रेसीन पवत्वागेने गिय दित्त पालन क्रमय असार्थक तत्वेट पत्वीम असार्थक तत्वेट पत्वीम असार्थक तत्वेट पत्वीम इलांग पैराग्राफिक इलांग छेदे लिया करना एक मानित छेदे
මේ අතරතුර ක්‍රිස්තු වර්ෂයේ 1800 දෙකේදී ප්‍රංශය හා එංගලන්තය අතර ඇති වූ ආර්මියන්ස් ස්ක්‍රීන් එකේ ලියලා තියෙන දරුවනේ ස්ක්‍රීන් එකේ ලියලා තියෙන්නේ ආර්මියන්ස් ඔක ගොඩක් වෙලාවට ඔයාලා දන්නේ නැහැ එනකොට එක්සෑම් එකට ඕකත් ලියනකොට ටිකක් හොඳයිනේ නේ ආර්මියන්ස් ස්ක්‍රීන් එකේ ලියලා තියෙන්නේ බලන්න ආර්මියන්ස් සාම ගිවිසුමෙන් පසු Armians Sama Givisumen Pasu Sri Lankawe Landesinta ayatto tibu Pradesha Istiravama ඉංග්‍රීසීන්ට පවරා දිය යුතුයයි තීරණය වීමත් සමග තීරණය වීමත් සමග ක්‍රිස්තු වර්ෂයේ 1800 දෙකේදී මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් හේවත් කිරීටයට අයත් කිරීටයට අයත් ක්‍රවුන් කොලනිය ඔය ලියලා තියෙන දරෝනේ ස්ක්‍රීන් එකේ ලියලා තියෙන්නේ ස්ක්‍රීන් එකේ ලියලා තියෙන බලන්න ක්‍රවුන් කොලනියක් බවට පත්විය ඒකටම ලියන්න ඒ අනුව
එංගලන්තයේ මහරජු විසින් ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ උපදේශක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයක් මෙරට පාලනයට පත් කරන ලදී. ඒකටම ලියන්න. ඊට ආණ්ඩුකාරවරයා කමා යුද සේනාධිපති කමා නායක විනිශ්චකාර කමා මහලේකම් යන නිලධාරීන් අයත් විය. ඒකටම ලියන්න. තව චුට්ටම චුට්ටයි. ඒකටම ලියන්න. මෙම අලුත් ක්‍රමයක් සමග ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ ආරම්භයද සිදුවිය. ඔන්න දරුවනේ. එහෙනම් අද දවසේ පුරා පැයකට වඩා කාලයක් අරගෙන අද දවසට නියමිත අපේ ඉතිහාසයේ සම්මන්ත්‍රණයේ ප්‍රශ්න පත්‍ර කොටස අපි මතාර්ථ වෙච්ච පරිදි දරුවනේ නිම කරවා ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් දරුවනේ කවුරුත් අයින් වෙන්න එපා. මගේ රත්නන් දරුව හැමෝම අපි මෙතුවක් දවස් වලට මේ විදිහට නොමිලේ කරගෙන එන මේ සත්කාරය ඔයාලට හදවතට දැනෙන හැඟීම දරුවනේ ලොකුම කමෙන්ට් එකක් විදිහට YouTube live ඔස්සේ සම්බන්ධලා ඉන්න දරුවෝ කමෙන්ට් එකක් විදිහට දරුවනේ අනිවාර්යයෙන්ම දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම බලනවා. ලයික් එකක් දාලා හාට් එකක් දාන්න නැතුව ඉන්න හැඳරුවනේ. වගේම තමයි හැමෝම Telegram group එකට join වෙන්න. Telegram group link දරුවනේ WhatsApp ඔතන comment section එකට දාලා ඇති අපේ admin ලා. එතනින් අරගන්න අනිවාර්යයෙන්ම යාළුවෙකුට එකතු කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ groups තියෙනවා නම් දරුවනේ WhatsApp groups Telegram groups තියෙනවා නම් දරුවනේ සර්ව් ඇඩ් කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම සර්ව් ඇඩ් කරන්න. නම්බර් එක ඉල්ල ගන්න admin crew එකේ ළමයින්ගෙන්. හොඳ ගමනක් යන්න පුළුවන් හැමෝටම. මගේ රත්නන් දරුවෝ හැමෝටම. එහෙනම් ගොඩක් ළමයි ඉල්ලීම විදිහට දරුවනේ කලින් දවස්සේ class එකට ගොඩක් ළමයි දෙන්න බැරි වුණා වර්ෂාපතනයේ නිසා. ඒ නිසා මම මේ class එකේ recording එක දැන් දානවා. කවුරුත් අයින් වෙන්න එපා. ඒක අහගෙන හරි ඉන්න. එහෙනම් මගේ රත්නන් දරුවෝ හැමෝටම තෙරුවන් සරණයි. හරි හැමෝටම ආයුබෝවන් කියලා ආදරයෙන් පිළිගන්න දරුවනේ. අද දවස්සේ අපේ ඉතිහාසයේ සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රශ්න පත්‍ර පන්තියේ ඉතාමත්ම අති සුවිශේෂී අවස්ථාවක් කරා. ඉතින් දරුවනේ හැමෝටම ආයුබෝවන්. ඉතින් මේ වෙනකොට සූමෝස්සේ සම්බන්ධ වෙන්න බැහැ දරුවනේ. සූමෝස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම නම් සංඛ්‍යාව
මේට මිනිත්තු කිහිපයකට පෙර දරුවනේ සම්බන්ධ වී හමාරු නැහැ නිසා ඔයාලගේ යාළුවෝ කියන මොනා සෝමිකෙන් සම්බන්ධ වෙන්න බෑ කියලා. ඉතින් දරුවනේ හැකිතාක් ඉක්මනින් විකල්ප මාර්ගයක් ලෙස දරුවනේ අපි YouTube live ඔස්සේ මේ සම්මන්ත්‍රණය විකාශනය කරනවා. ඒ නිසා හැකිතාක් ඉක්මනින් ඔයාලගේ යාළුවන්ට කියන්න YouTube live ඔස්සේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වන්න කියලා. ඉතින් තවමත් ඉඩකඩ බොහෝ සෙයින් තියෙනවා YouTube එකේ. ඉතින් හැකිතාක් ඉක්මනින් join වෙන්න කියලා කියන්න. ගොඩක් ළමයි ඉතින් වැඩිට මීටින් එකට වැට මැතිද රුනේ දැන් Zoom එකේ ළමයි ෆුල් වෙන නිසා මම මීටින් එක ලොක් කරලා තියෙනවා. ඒ නිසා දරුනේ ඔයාලගේ යාළුවන්ට කියන්න හැකිතාක් ඉක්මනින් YouTube live ඔස්සේ අද class එකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අදවස් ඉතාමත්ම සවිශේෂී දේවල් තමයි අදවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝටම යාළුවෝ හැමෝටම එන්න කියන්න අදවස් ඉතාමත්ම වැදගත් කොටසක් සාකච්ඡා කරන්න තියෙන්නේ. 1638 උඩට ගියුසුම සම්බන්ධයෙන් මතකයි කන්ද උඩ රට ශුද්ධ භූමිය මගල් මඩුවට රැස් වෙලා ඉංග්‍රීසි කලෝ වැල්ල කුරු යට මගේ රට යට පත් කළා මතකයිනේ අන්න ඒ විදිහට අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ ඉතාමත්ම සවිශේෂී ප්‍රශ්න පත්‍ර පන්තියේ ප්‍රශ්න පත්‍රය ඒ නිසා හැමෝම ඉක්මනින් සම්බන්ධ වෙන්න කියලා කියන්න ඔයාලගේ යාළුවට ඉක්මනින් සම්බන්ධ වෙන්න කියලා කියන්න හේතුව තමයි දරුණේ ලියන නෝට් එකේ පොඩක් හරි ඩිස්මිස් වුණොත් එහෙම නෝට් එකකින් වැඩක් නැති වෙනවා ඒ නිසා හැමෝටම ඉක්මනින් එන්න කියන්න නෝට් ලියන්න පොත්පත් ටික ළඟට ගන්න ඉතින් අද දවසේ අපේ පන්තියට සම්මන්ත්‍රණයට මුලින්ම සම්බන්ධ වෙන දරුවෙක් නම් දරුණේ අපේ හිසු ක්ලාස් එක දිගටම නොමිලේ පවත්වාගෙන යනවා තියෙන ක්ලාස් එක ප්‍රශ්න පත්‍ර පන්ති මේ සියලුම දේවල් නොමිලේ පවත්වාගෙන යනවා ඉතින් හැම වෙලෙම ग्रूप्स लिंक्स इल्लान्ने पाद रूने अपे WhatsApp ग्रूप्स याले ब्रांडेड रूमिंग पावदिने निसा अपे Telegram ग्रूप पे का तमे वाला लिंक एक दान्ने इतने Telegram ग्रूप पे का हमोम ज्वाइन में नो ने एक डे ज्वाइन में दरों ने YouTube लाइव से संबंधित लाइन ने दरों एक नाम उतना अपे चैनल के नाम बैठना पहले क्या ने एडुकेशनल यूट्यूब विद गुरु के तरीके ला अन्य चैनल के नाम बैठने देने पड़ा टच करार पास से अपे चैनल के टाइम आदरों ने इतनी अबाउट के ने तंडी यार पास और टेलीग्राम ग्रुप पे के ज्वाइन में पुरा लिंक के तीनों इतनी इतनी टेलीग्राम ग्रुप पे के ज्वाइन में ने हेमो मानी मारे माला ग्यालु हेमो मैट करान इतनी मैं खता टिक किया ने दरों ने वाला ग्यालु एक मनी ज्वाइन होने का එනිසා ඔයාලගේ යාළුවෝ හැමෝටම කියන්න හැකිතාක් ඉක්මනින් ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා තව ස්වල්ප මොහොතකින් අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කරනවා. එනිසා දරුණේ හැකිතාක් ඉක්මනින් ලින්ක් එක ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම ලින්ක් එක ෂෙයා කරන්න, ඔයාලගේ ගෲප්ස් වල ෂෙයා කරන්න, Telegram ගෲප් වල ෂෙයා කරන්න. ඉතින් හැකිතාක් ඉක්මනින් දරුණේ විනාඩි 5ක් විතර කාලයක් දෙන්නම් ඔයාල ගෲප් වල ලින්ක් එක ෂෙයා කරන්න. ඔයාලගේ යාළුවන්ට ඉක්මනින් සම්බන්ධ වෙන්න කියලා කියන්නේ YouTube live හරහා. හේතුව තමයි දරුණේ දැන් Zoom එකෙන් log වෙන්න බැහැ. උපරිම ලම් සංඛ්‍යාව log වෙලා ඉවරයි. ඉතින් හැමදාම වගේම දරුවනේ අපේ ක්ලාසස් වලට ළමයි සම්බන්ධ වෙන්න අති විශාල ලම්බු සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙන අතරතුර තමයි කිහිප දෙනෙක්ට වරම් ලැබෙන්නේ Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න. ඉතින් අන්න ඒ නිසා තමයි Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න බැරි ළමයින්ට YouTube live ඔස්සේ මේ සම්බන්ධනේ සජීවීව විකාශය කරන්නේ. ඉතින් මේ වෙනකොටත් අති විශාල ලම්බු ප්‍රමාණයක් YouTube live ඔස්සේ සම්බන්ධලා තියෙනවා කියලා අපිට ආරංචි මාර්ග ලැබෙමින් පවතිනවා. ඒ නිසා දරුවනේ හැකිතාක් ඉක්මනින් link එක share කරන්න ඔයාලගේ යාළුවන්ට දවසේ සම්බන්ධනේට එන්න කියලා කියන්න. එහෙනම් හාහා පුරා කියලා අපේ සම්මන්ත්‍රණය පටන් ගමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් දරුවනේ අද සම්මන්ත්‍රණය පටන් ගන්නට අවසරයි. එහෙනම් අපි මේ සම්මන්ත්‍රණ මාලාවේ නැත්නම් ප්‍රශ්න පත්‍ර පන්තියේ මෙතුවා කාලයක් පුරාවට දරුවනේ අපි සාකච්ඡා කරගෙන එන්නේ උඩරට ගිවිසුමක් එක්ක මේ මහනුවර රාජධානිය සම්බන්ධ කරගෙන. ගොඩක් ළමයින්ට අමාරුයි, ගොඩක් ළමයින්ට බෝරින්, ගොඩක් ළමයින්ට එපා වෙනවා කියන ඉතිහාසයේ අති සුවිශේෂී කොටස් අලලා කරන මේ ප්‍රශ්න පත්‍ර පන්ති දරුවනේ අපි මේ දවස්වල වැඩිපුරින් පවතින මහනුවර රාජධානී කේන්ද්‍රයක් කොටගෙන. එතකොට මහනුවර රාජධානී කේන්ද්‍රයක් කොටගෙන ගන්නකොට අපි කතා කරා පළවෙනි දවසක මහනුවර රාජධානියත් එක්ක මේ පෘතුගීසීන් කොහොමද අනුගමනය කරපු ප්‍රතිපත්ති කියන අපි යටතේ මතකයි. දාතුරේ සටන කතා කරා, ගන්නුරුව සටන කතා කරා, රන්දිරිවල සටන කතා කරා. ඊට පස්සේ අපි කැමෙන් කැමෙන් එනකොට දරුවනේ කතා කරා මේ මහනුවර රාජධානියත් එක්ක ලන්දේසින් මොනවද සබඳතා පවත්වා ගත්තේ කියලා. අපි ඒ යටතේ එනකොට දරුවනේ හරි ලස්සන සුවිශේෂී කතාවකට ආවා. ඒ තමයි ක්‍රිස්තු වර්ෂයේ 1638 වෙච්ච උඩරට ලන්දේසි ගිවිතුම. මේ ගැනත් අපි කැමෙන් කැමෙන් කතා කරලා අද දවසේ එන්නේ හොඳ අද දවසේ එනවා ඉතාමත්ම සුවිශේෂී මාතෘකාවකට. ඒ තමයි ලන්දේසි ශ්‍රී ලංකාවේ වෙරළබද ප්‍රදේශවල බලය තහවුරු කරගන්නේ කොහොමද කියන මාතෘකාවට. එහෙනම් හැමෝම අපේ ප්‍රශ්න පත්‍ර පන්ති පොත ගන්න, ප්‍රශ්න පත්‍ර ලියන පොත ගන්න, අදත් නෝට් එක ලස්සන ලියා ගන්න ඕනේ. නෝට් එක ඩිස්මිස් කරගන්න එපා.
නෝට් එකේ කොහේ හරි තැනක මගේ හැරුණොත් මගේ දරුවෝනේ මේ වීඩියෝ එක අද දවසේ ක්ලාස් එකෙන් පස්සේ රිලීස් කරනවා YouTube එකට. ඉතින් ඔයා ඉක්මනින්ම YouTube එකෙන් මේ නෝට් එක බලලා සම්පූර්ණ කරගන්න. ඉතින් කලින් නෝට් ටික ඔක්කොම දරුවනේ YouTube එකේ දාලා තියෙන්නේ. තව සතියක වගේ කාලයක් තියෙනවා ඔයාලට බලන්න. ඉතින් එතකොට අපි මේ වීඩියෝස් ටික ඩිලීට් කරනවා. ඒ නිසා කාලයක් ලැබුණ වහාම හැකි තාක් ඉක්මනට ඒ නෝට්ස් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් අද දවසේ සම්මන්ත්‍රණය පටන් ගන්නට මුලින්ම අද දවසේ අපි සාකච්ඡා කරන්න දරුවනේ ලන්දේසීන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගත්තේ කොහොමද කියන කාරණාව සම්බන්ධ කරගෙන. ඉතින් මේ දේවල් අද මම විස්තර කරලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව තමයි දරුවනේ අපේ තියරි ක්ලාස් එකේදී, කියන්නේ අපි එකක් ෆ්‍රී කරන්න බය වෙන දෙයක් නැහැ. ඒකෙදී අපි සියලුම දේවල් සාකච්ඡා කරා. එහෙනම් අද දවසේ අපිට තියෙන්නේ එක්සෑම් එකට මේ ප්‍රශ්නේ ආවෝ අපි කොහොමද විස්තරාත්මකව ක්‍රියේටිවිටි විදිහට එක්සෑම් එකේ රචනා පත්‍රයේ පිළිතුරු සපයන්නේ ගොඩක් කමෙන් ප්‍රශ්නයක්. අනේ ඒ නිසා අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවෝනේ ප්‍රශ්න පත්‍රයේට මේ ප්‍රශ්නේ ආවොත් කොහොමද ඔයා උත්තර ලියන්න ඕනේ කියන එක. ඉතින් ගොඩක් ක්ලාසස් වල මෙහෙම කියලා දෙනවා. නමුත් ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන පන්ති ගොඩක් අඩු. අනේ නිසා ඔයාලගේ ඉස්කෝලේ යාළුවන්ට ඉක්මනට ඉන්න කියන්න, යාළුවන්ට ඉක්මනට ජොයින් වෙන්න කියලා කියන්න. ඔන්න අපේ පළවෙනි මාතෘකාව ලියන්න තමයි මේ සූදානම. එහෙනම් ලස්සන පෑන් පැන්සල් ටික ළඟට ගන්න, මාතෘකාව දිනේ දා ගන්න, වේගෙන් ලියන්න. පැන්සලෙන් ලිව්වොත් වඩාත් හොඳයි, සර් වේගෙන් කියන නිසා හොඳේ. හරි, එහෙනම් ලියා ගන්න මාතෘකාව. මාතෘකාව ලියා ගන්න අපි මුලින්ම කතා කරනවා ලන්දේසීන්. ලන්දේසීන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගත් ආකාරය කෙසේද? හරි, අපි මේ ගැන දරුවනේ සාකච්ඡා කරා. ඒ වීඩියෝස් මම හිතන්නේ YouTube එකේ තියෙනවද දන්නේ නැහැ. හරියට මතක නැහැ. ගොඩක් වීඩියෝස් ඩිලීට් කරන්න දරුවනේ. තියෙනට තව ගොඩක් වීඩියෝස් තියෙනවා. හැකිතාක් ඉක්මනින් දරුවනේ වෙලාවක් ලැබුණ ගමන් මේවා බලන්න. හොඳේ. යාළුවන්ට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද තව ටික දවසකින් ওই වීඩියෝස් ටික ඩිලීට් කරනවා. හොඳේ. ඒ වගේම මම විශේෂ කාරණයක් කියනනම් අපේ ඇඩ්මින් ක්‍රූ එකේ ඉන්න ළමයි සෙට් එක මම අලුතෙන් පත් කරපු ඇඩ්මින්ලා එක්ක ඇඩ්මින්ලා පොඩ්ඩක් ඔය ලයිව් චැට් එක මැනේජ් කරගන්න චැට් කරන්න දෙන්න එකට ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් මැනේජ් කරගන්න. අමනායි ඩීටේල්ස් තියනවා දරුවනේ කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න පොඩ්ඩක් ළමයි බලලා ඇඩ්මින් ක්‍රූ එකේ ඉන්න සෙට් එක හොඳේ. හරි. එහෙනම් මාතෘකාවක් ලියාගත්තා. ලන්දේසීන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගත් ආකාරය විස්තර කරන්න කියලා අපිට එක්සෑම් එකේදී ඔන්නා. එතකොට දරුවනේ උඩබිම බලන්න නෙමෙයි මෙන්න මේ විදිහට ඔයා විස්තර කිරීමේ ප්‍රශ්නකට ලිව්වොත් දරුවනේ ඔයාට එක්සෑම් එකේ මේ හම්බෙනේ මාතෘකාවට මේ ප්‍රශ්නට අදාළව හම්බෙන ලකුණ 6යි නම් ඔයාට සම්පූර්ණ ලකුණ හම්බෙනවා 100%ක් විශ්වාසයි. එහෙනම් නෝට් එක ලියා ගන්න. මැද්දෙන් පටන් අරගෙන මැදින් පටන් අරගෙන මෙන්න මෙහෙම පැරග්‍රාෆ් එකක් විදියට ලියාගෙන යන්න. ලියාගමු. දෙවන රාජසිංහ රජු. ඔව්, 10 11 ළමයින්ට මේක කරන්නේ. නමුත් මෙතන 8 9 ළමයින්ුත් ඉන්නවා. එයාලත් අහගෙන හරි ලියාගෙන හරි ඉන්න කමක් නැහැ. ඒ වගේම අපේ චූටි දරුවෝත් ඉන්නවා කියලා තමයි මේනකට ආරංචි ලැබිලා තියෙන්නේ. කියන 6 7 ළමයින්ුත් ඉන්නවා. හොඳේ. හරි. ලියාගන්න මෙහෙම. දෙවන රාජසිංහ රජු සමග වරින් වර විවිධ මතභේද ඇති කර ගනිමින් හා ඒවා සූක්ෂම ලෙස මගහරවා ගැනීමට සමත්කම් දක්වමින්
සමත්කම් දක්වමින් ලන්දේසීන් 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 සිය උපායශීලීත්වය සිය උපායශීලීත්වය අනුකමනයේ කොට අනුගමනයේ කොට අනුගමනයේ කොට මෙරට බල ව්‍යාප්තිය මෙරට බල ව්‍යාප්තිය මෙරට බල ව්‍යාප්තිය ක්‍රමානුකූලව වර්ධනය කර ගන්නා ලදී ක්‍රමානුකූලව වර්ධනය කර ගන්නා ලදී ක්‍රමානුකූලව වර්ධනය කර ගන්නා ලදී एकदम लियाना ए सनहा क्रिसवर्ष दहास हाइसेटिस अटेदी सेकसु व्याच गिविसुम बेहवेन उपकारी वी अत एक नम लिया गन्न एहिदी पहत संदहन आकारेट සිය බලය ව්‍යාප්ත කිරීමට ලන්දේසීන් කටයුතු කරන ලදී. හරි. කටයුතු කරන ලදී. ඊළඟට දරුවනි, අපි මේ කොහොමද කටයුතු කරේ කියන එකට සාක්ෂි දෙන්න ඕන නිසා අපි පොයින්ට් පොයින්ට් දාලා දරුවනේ මෙන්න මේ මං කියන දේවල් ටික යටින් යටට ලියා ගන්න. පළවෙනි පොයින්ට් එක, ඒ කියන්නේ තර ලකුණක් හරි මොකක් හරි දා ගන්න. පළවෙනි එක ක්‍රිස්තු වර්ෂ 1638 මඩකලපුව අල්ලා ගැනීම දෙවෙනි තරු ලකුණ ලියා ගන්න. ක්‍රිස්තු වර්ෂ 1640 ගාල්ල කොටුව අල්ලාගෙන ගාල්ල කොටුව අල්ලාගෙන කුරුඳු රැස් කිරීමට පටන් ගැනීම. ඊළඟ පොයින්ට් එක ක්‍රිස්තු වර්ෂ 1644 මේ දරුවනේ ක්‍රිස්තු වර්ෂයන් ටික හරි ලියා ගන්න හොඳේ. ක්‍රිස්තු වර්ෂ 1644
සතර කෝරළේ හා සතර කෝරළේ හා සතර කෝරළේ හා සබරගම් වේ සබරගම් වේ සබරගම් වේ පෘතුගීසීන්ට අයත් ප්‍රදේශ පෘතුගීසීන්ට අයත් ප්‍රදේශ පෘතුගීසීන්ට අයත් ප්‍රදේශ යටත් කර ගැනීම යටත් කර ගැනීම යටත් කර ගැනීම ඊළඟ පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 1656 1656 මැයි 12 දින මැයි 12 දින කොළඹ බලකොටුව පෘතුගීසීන්ගෙන් අල්ලා ගැනීම පෘතුගීසීන්ගෙන් අල්ලා ගැනීම පෘතුගීසීන්ගෙන් අල්ලා ගැනීම හරි ඊළඟ එක පෘතුගීසීන්ගෙන් අල්ලා ගැනීම හොඳේ හරි ඊළඟ එක ඒකට ඊළඟ පොයින්ට් එක ක්‍රිස්තු වර්ෂ ප්‍රීතිතක් බර්තිතක් ක්‍රිස්තු වර්ෂ 1658 පෙබරවාරි 19 වන දින පෙබරවාරි 19 වන දින පෙබරවාරි 19 වන දින මන්නාරම අල්ලා ගැනීම මන්නාරම අල්ලා ගැනීම මන්නාරම අල්ලා ගැනීම ඊළඟ තර ලකුණ ඊළඟ තර ලකුණ එදහස් හයසිය පනස් නමේදී කල්පිටිය අල්ලා ගැනීම මම කලින් එකද ඒකට දරුව මේ මන්නාරම අල්ලා ගත්තේ 1658 පෙබරවාරි 19 හොඳේ හරි thank you වේ ක්‍රිස්තු වර්ෂ 1659 දී කල්පිටිය අල්ලා ගැනීම ඊළඟ එක ඊළඟ ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 1665 දී ක්‍රිස්තු වර්ෂ 1665 දී කොහෙද අල්ලා ගත්තේ බාන්නේ වන් ඉක්මන පුළුවන් නම් ඒවන් දන්නවනම් ඉක්මන චැට් එකට එවන්න කවුද මේ සෝරි කොහෙද අල්ලා ගත්තේ 1665 දී හරි හරි ලිනාය දෝ හරි යනුලි හරි විකසිත හරි ඔව් ක්‍රිස්තු වර්ෂ 1665 දී ත්‍රිකුණාමලය අල්ලා ගැනීම next ඊළඟ අන්තිම පොයින්ට් එක ක්‍රිස්තු වර්ෂ 1668 දී ක්‍රිස්තු වර්ෂ 1668 දී මඩකලපුව හා
കൊട്ടിയാരമ്പ അല്ലാ ഗനീമ കൊട്ടിയാരമ്പ അല്ലാ ഗനീമ കൊട്ടിയാരമ്പ അല്ലാ ഗനീമ കൊട്ടിയാരമ്പ അല്ലാ ഗനീമ ഹരിത് ഒന്ന് ഇതുകൊണ്ട് ബുള്ളറ്റിക്ക് ഇവരായി ഹോണ്ടേ ബുള്ളറ്റിക്ക് ഇവരായി इलाम लिया करना एक टम मैदेन चेद या काय चेद या लिया करना आए लिया करना ये प्रश्न टम होते दावती है ने लिया करना देवने राज सिंह राजू समग देवने राज सिंह राजू समग देवने राज सिंह राजू समग देवने राज सिंह राज समग मेन्म 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 पशुकालीनवत् पशुकालीनवत् व्याज गिनुंबलट व्याज गिनुंबलट व्याज गिनुंबलट एलंब 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 तम बल प्रदेश व्याप्त कर गनीम तम बल प्रदेश व्याप्त कर गनीम तम बल प्रदेश व्याप्त कर गनीम काटेदुकल लंदेसेंगे काटेयुतु कले लंदेसींगे काटेयुतु कले लंदेसींगे मौलिक अरमुन वोये मौलिक अरमुन वोये मौलिक अरमुन वोये वेलदामेन वास्तु लबा गनीमट मिस वेलंदामेन वास्तु लबा गनीमट मिस वास्तु लबा गनीमट मिस युद्ध किरीमट नवन बाव युद्ध किरीमट नवन बाव युद्ध किरीमट नवन बाव पहदिलिय 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 हर एक अड़म लिया गान में हिम एक अड़म लिया गान ना एक अड़म लिया गान ना श्रीलंका भी श्रीलंका भी श्रीलंका भी वर्तमान त्रुपलाता वर्तमान उत्तरुपलाता वर्तमान उत्तरुपलाता महाओएसिट 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 वालवे गंगदाक्वा वालवे गंगदाक्वा वालवे गंगदाक्वा किलोमीटर तीस देखा कटवाड़ा किलोमीटर तीस देखा कटवाड़ा गोड़बीम देशट नवी ही दुनो गोड़बीम देशट नवी ही दुनो गोड़बीम देशट नवी ही दुनो समुद्रासन्न बीमतीरुवहा समुद्रासन्न बिंतीरुवहा
සමුද්‍රාසන්න බිම් තීරුව හා කල්පිටිය කල්පිටිය කමා කමා ත්‍රිකුණාමලය 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 කමා මඩකලපුව 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 යන බලකොටුද යන බලකොටුද යන බලකොටුද යන බලකොටුද ලන්දේසීන් විසින් ලන්දේසීන් විසින් ලන්දේසීන් විසින් ලන්දේසීන් විසින් ක්‍රිස්තුවර්ෂ 1658 සිට ක්‍රිස්තුවර්ෂ 1658 සිට ක්‍රිස්තුවර්ෂ 1658 සිට 1796 දක්වා 1796 දක්වා 1796 දක්වා වසර 138ක කාලයක් වසර 138ක කාලයක් වසර 138ක කාලයක් පාලනය කරන ලද අතර පාලනය කරන ලද අතර පාලනය කරන ලද අතර එම මුළු බිම් ප්‍රමාණය එම මුළු බිම් ප්‍රමාණය එම මුළු බිම් ප්‍රමාණය පෘතුගීසීන්ට යටත්ව පෘතුගීසීන්ට යටත්ව පෘතුගීසීන්ට යටත්ව තිබූ ප්‍රමාණයට වඩා තිබූ ප්‍රමාණයට වඩා තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය බෙහෙවින් අඩුය බෙහෙවින් අඩුය ඔන්න දරුවනේ එහෙනම් ලන්දේසී ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගත් ආකාරයකින් අපේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයලා අවසන්යි එහෙනම් ලකුණු 6ක ප්‍රශ්නයක් ඔබගේ එනකොට දරුවනේ ඔන්න ඔය විදිහට ලස්සන ක්‍රියේටිවිටි විදිහට මුල මැද අග ලස්සනට දරෝනේ නිර්මාණශීලීත්වයෙන් යුතුව ඔයා ලියන්න ඕනේ. එතකොට තමයි උත්තර පරීක්ෂකවරයාට ඔයාගේ පැහැදීමකට ලක් වෙලා දරෝනේ සම්පූර්ණ ලකුණ ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම දරෝනේ සත්‍ය තොරතුරු අනාවරණය කරන්නත් ඕනේ. එතකොට පොඩක් අතර දෙන නිසා දරෝනේ වතු ටිකක් එහෙම බොන්න. හරිද? එතකොට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මම දැන් කියන්නම් අතර දෙන නිසා. හරිද? ක්ලාස් එකේ ඉවර නෑ දරුවනේ තව ගොඩක් දේවල් අපිට ලියන්න තියෙනවා. එතකොට දරුවනේ දැන් අපි මේ විදිහට දරුවනේ දිගටම නොමිලේ ඉතිහාසයේ සම්මන්ත්‍රණ මාලාව පවත්වාගෙන යනවා. මම මේ ටිකේ දරුවනේ 10 සහ 11 ශ්‍රේණියේ දූල පුතාලට වැඩියෙන් අවධානය යොමු කරනවා එක්සැමිනේෂන් ලඟ නිසා. එතකොට මේ දවස්වල දරුවනේ තියරි ක්ලාස් එකෙන් තියරි වශයෙන් ඔයාලට කරනවට වඩා මට ඉතුරු ලෙසන් සමරයිස් කරනවට වඩා पेपर डिस्कशन वाले हाई कि हितुना तम द्रोणे गुड़ाई पाड़ इगन दाने प्रश्न पत्र निर्माणशील युतु हरियट लिया तम द्रोणे मे विधि मम पेपर डिस्कशन अरगने दिगटम तब टिक कॉलेज पटांगा कॉलेज पटांगा पास गुड़ा बिजी वेनासा द्रोणे हेमोटम की आने वाले हेमोम प्रातिनामेलाइम वेन करके त्यागन एक हिस्ट्री क्लास वेनुमें
හොඳ එතකොට ගොඩාක් දුරට ක්ලාසස් නැවතේ ස්කූල් පටන් ගන්න නිසා ප්‍රයිවට් ක්ලාසස් ඔයාලගේ ෆ්‍රී ක්ලාසස් ගොඩක් දුරට නැවතේ අපේ ක්ලාස් එක අපි දිගටම කරගෙන යන්න ඕනේ නිසා අනිවාර්යයෙන්ම 9:11 කියන වෙලාව වෙන් කරගෙන තියාගන්න. ඒ වගේම ගොඩක් ළමයි අහලා තියෙනවා group links. එතකොට ඒවට join වෙන්න දරුණේ Telegram group එකට විතරක් join වෙන්න හැමෝම. ඒකේ link එක දරුණේ YouTube channel එකේ about එකේ තියෙනවා. ඒකට ගිහිල්ලා ගන්න. ඒකේ තියෙනවා Telegram group link එක. ඉතින් හැමෝම මේ දැම්ම Telegram group එකට join වෙලා අනිවාර්යයෙන්ම මාගේ list එකේ ඉන්න යාළුව හැමෝම එකට add කරන්න. ඒ වගේම තමයි ගොඩක් ළමයි දරුණේ sub add කරලා තියෙනවා ළමයින්ගේ private groups වල. ඒ කියන්නේ अतिशाली ඒ වගේම දරුණේ අපි මේ මෙතුවා කාලයකට දැන් මාස ගණනාවක් තිස්සේ ඔයාලට මේ විදිහට ෆ්‍රී සම්මන්ත්‍රණ කරගෙන එනවා. ඉතින් සර් ගන්න විදිහට මේ කරන සම්මන්ත්‍රණ ගැන නොමිලේ කරන සම්මන්ත්‍රණ ගැන උගුර ලේලහ වෙනකන් ඔයාලට කතා කරලා කෑ ගහලා මේ කරන සම්මන්ත්‍රණ ගැන දරුණේ ආගේ හදවතට දැනෙන හැඟීම පුංචි කමෙන්ට් එකක් විදිහට දරුණේ ලොකු කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකට YouTube live වෙසේ සම්බන්ධ වෙන දරුවෝ කමෙන්ට් සෙක්ෂන් එකට අනිවාර්යයෙන්ම දාගෙන යන්න. ඒක මම හැමදාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. reply එකක් දාන්න බැරි වුණාට දරුණේ අනිවාර්යයෙන්ම like එකක් දාලා heart එකක් දානවා comment එකට. ඒ නිසා දරුණේ හැමෝම අනිවාර්යයෙන්ම දවසේ සම්බන්ධලා ඉන්න සියලුම ළමයි comment එකක් නොදා යන්න එපා. අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. මම ඒක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා. ඉතින් ගොඩක් සතුටුයි හැම ළමයෙක්ම comment දාලා තිබ්බා. හරිම ලස්සන comment දාලා තිබ්බා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඒ යාළුවන්ට like එකක් දාන්න, comments වලට reply දාන්න. ඉතින් මොන හරි ප්‍රශ්නයක් ගැටලු තියෙනවා නම් දරුණේ comment section එකට දාන්න. අපි ඒ වගේම මම මෙතනදී zoom එකේ log වෙලා ඉන්න දරුවෝ මාත් එක්ක වැඩ කරන නිසා YouTube live ඔස්සේ සම්බන්ධ වෙන දරුවෝ හිතන වැඩි අවශ්‍යයෙන් දුරස්සලා ඉන්න කියලා එහෙම නැහැ. මම ඒකයි නිතරම YouTube live ඔස්සේ සම්බන්ධලා ඉන්න දරුවන්ට ප්‍රශ්න යොමු කරන්නේ. යාලටම යාලගෙනම කතා කරන්න දරුවනේ. නැත්නම් යාල හිතනවා YouTube live ඔස්සේ සම්බන්ධලා ඉන්න නිසා අපි ටිකක් සර්ට් එක දුරස්සලා කියලා. අන්න එහෙම හිතන්නේ නැහැ. මම කවදාවත් ඒ නිසා තමයි දරුවනේ. යාලගෙන්ම තමයි ගොඩාක් විට මම ප්‍රශ්න අහන්නේ. මොකද zoom එකෙන් ඉන්න ළමයි මාත් එක්ක live ඉන්න නිසා එයාලට chat එකට දාන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරිද? හරි දරුවෝ හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අනිවාර්යයෙන්ම ඇඩ්මින් කෙනෙක් වෙන්න කැමති නම් සර්ට පොඩක් මැසේජ් එකක් දාන්න. YouTube live ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඇඩ්මින් කෙනෙක් වෙන්න කැමති නම් ඔයාලගේ WhatsApp groups, Telegram groups තියෙනවා නම් ඔය අධ්‍යාපන ආයතනයක් නම් දරුවෝනේ අනිවාර්යෙන් comment section එකට comment එකක් දාන්න ඇඩ්මින් කෙනෙක් වෙන්න කැමති කියලා. එහෙනම් ඒකට සර් ආවා අනිවාර්යෙන්ම ඇඩ් කරගන්නවා වගේ qualifications හොඳයි නේද? හොඳයි. එහෙනම් ඒ වගේම අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕන මගේ ඇඩ්මින් ක්‍රූ එකේ හැම ළමෙක්ටම. මෙතන ඉන්නවා පැතුම් පුතා අභිෂේක්, ඒ වගේම අනුෂ්ක පුතා ඇතුළු සියලුම අපේ ඇඩ්මින් ක්‍රූ එකේ ඉන්න සියලුම ළමයින්ට මම ගොඩාක් ස්තුතියි. මේ අපි වෙනුවෙන් ආසර් වෙනුවෙන් කරන සත්කාරය කියන්නේ ඒ ළමයි උදේ රෑ දවල් ඉදි බලාගෙන ලින්ක් එක ෂෙයා කරලා ඔයාලගේ යාළුවෙක් එකතු කරගන්නවා කොහොම හරි. ඒ නිසා දරුවනේ අපිට කරන උදව්වක් විදියට ඔයාලගේ ගෲප්ස් තියෙනවා නම් සර්ගේ ලින්ක් ෂෙයා කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම සර්ව ඇඩ් කරගන්න. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ලියමු. හොඳේ ඊළඟ ප්‍රශ්නට යමු. එහෙනම් දරුවනේ අපි මේ ලන්දේසීන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගත් ආකාරය ගැන ඔන්න කතා කරා. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ඉතාමත්ම සුවිශේෂී කොටස. ඒ තමයි ලන්දේසීන් උඩරට රජුකා පැවති ගිවිසුම් උල්ලංඝනය කරමින් විදේශ සම්බන්ධතා අවහිර කළ විට උඩරට රජු අනුගමනය කරපු ක්‍රියාමාර්ග මොනවාද කියන ප්‍රශ්නෙට. එහෙනම් අපි මේ ප්‍රශ්නේ බැරි වෙලාවත් එක්සෑම් එකේදී ආවත් කොහොමද උත්තරයක් සපයන්නේ. එහෙනම් අපි ඒකට උත්තරේ ලියා ගන්න. මෙහෙම දැන් ප්‍රශ්නේ ලියා ගන්න. එහෙනම් ප්‍රශ්නේ ලියා ගන්න. ඉක්මන් ලියා ගන්න ප්‍රශ්නය. ලියා ගන්න මෙහෙම. ලන්දේසීන් උඩරට රජුහා උඩරට රජුහා පැවති ගිවිසුම් උල්ලංඝනය කරමින්
विदेश संबंधतात् विदेश संबंधतात् विदेश संबंधतात् अवहिर कलविट अवहिर कलविट अवहिर कलविट उडराट राजू उडराट राजू अनुगमने कल अनुगमने कल क्रिया मार्ग मनवाद क्रिया मार्ग मनवाद හරි අපි දැන් බලමු ඔය වගේ ප්‍රශ්නයක් දරුණු එක්සෑම්කට ආවොත් අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. හරි. අපි ඕකට ක්‍රියාමාර්ගණ යහන දරුවනේ. ඒ නිසා අපි පොයින්ට් පොයින්ට් වශයෙන් කරුණු පහක් අපි මේකට අතුලත් කරන්න ඕනේ. එහෙනම් ලියාගමු පළවෙනි කරුණ. පළවෙනි තරු ලකුණ දාලා ලියා ගන්න. පෘතුගීසීන්ට අයත්ව තිබූ පෘතුගීසීන්ට අයත්ව තිබූ ප්‍රදේශ 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 ලන්දේසීන් අල්ලා ගන්නාතේ ලන්දේසීන් අල්ලා ගන්නාතේ ලන්දේසීන් අල්ලා ගන්නාතේ बाला नोसीट बाला नोसीट बाला नोसीट एम प्रदेश एम प्रदेश उडराट राज्यट उडराट राज्यट उडराट राज्यट एकाबद्ध कर गणीम एकाबद्ध कर गणीम एकाबद्ध कर गणीम औदरुणे दा नूरट गिया नमुदरुणे दल्दा मालिगाव वेंदपुदा गन्न देन्ने नहें हर देनिसा मट वालट दल्दा मालिगाव लाइव पेन्नान्न बेरी उना ඉතින් ඒකට කනගාටු ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ දරුණේ අපි නුවර ගියා එදා වැකේෂන් ගියා. ඒ වුණාට මේ නුවර දල්දා මාලිගාව වැඳ පුදා ගන්න එදාට සංචාරකින්ට දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට මං හිතුවේ මගුල් මඩුව පෙන්නලා ඒක පොඩ්ඩක් එතනදී විස්තර කරලා දාන්න කෙනෙක්ගේ. ඒ වගේම ඔයාලව කෞතුකාගාරයට එකන් ගිහිලා මේ ශ්‍රී එකම රාසිංහ රස්තුමාගේ ආභරණ ඒ වගේම සියලුම බඩු භාණ්ඩ එහි තියෙනවා කෞතුකාගාර වස්තුන් විදිහට. ඒ වගේම තව එක එක ඔය සෙල්ලිපි නටබුන් පුරාණ නටබුන් දේවල් වල පෙන්වන්න තියෙනවා. ඒ වගේම මහනුවර නුවර වැව එතකොට අපි එකට කියන්නේ මොකද්ද? ඒ වැව ඒ සිරිම දේවදරුනේ පෙන්වන්න කියලා හිටියේ තව තව පොඩි පොඩි ප්ලේසස් වගේකට ගිහිල්ලා ඔයාලට පෙන්වන්න කියලා හිතුවේ. නමුත් අර මගේ ප්‍රධානතම තැන උනේ දල්දා මාලිගාව. ඉතින් ඒක පෙන්වන්න බැරි වුණ නිසා අනිත් පොඩි පොඩි තැන් වලට අපි ගියා. ඉතින් ඒවා පෙන්වන්න හිතුවේ නැහැ. අර මුඛ්‍ය පරමාර්ථය වෙන දල්දා මාලිගාව පෙන්වන්න එකනේ. ඒ කියන්නේ ඒකෙදි තියෙන මහනුවර මගුල් මඩුවයි කෞතුක වස්තුන් පෙන්වන්න තමයි වාගේ මුක්ත පරමාර්ථය උනේ. කියන්නේ ඔයාලට ඒක එක්සෑමිනේෂන් එකට එන්න නිසා ඒ ටික පෙන්න ගන්න තමයි මට ඕන උනේ. ඊට අමතරව තව පොඩ්ඩක් විනෝදාස්වාදයට වගේ පොඩි පොඩි ප්ලේසස් ටිකක් මම ඔයාලට පෙන්වන්න හිටුවා. හොටන් මේ හොටන් ස්ටෑන් ඒ වගේ බේකර්සැල්ල ඔයකේ පේරාදෙනියේ මල්වත්ත ඒ වගේ ගොඩක් දේවල් පෙන්වන්න හිටියා. ඉතින් ඒ ප්ලේසස් ටික පෙන්වුවේ නැහැ. ඉතින් අර අපේ පරමාර්ථය වෙච්ච මහනුවරක් දන්නේ පෙන්වුවේ නැති නිසා. හොඳේ. ඒ නිසා ඒකයි ඒ ක්ලෝස් කරා. ඒ නිසා අපි වෙන දවසක යමු. ගිහිල්ලා මම ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්වන්නම්. හොඳේ. තව නවෝදිනකින් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ.
අවුලක් කරගන්න එපා. හරිනේ. හරි. එහෙනම් පළවෙනි පොයින්ට් එක ලියාගත්තා. දෙවෙනි පොයින්ට් එක. ලියාගන්න දෙවෙනි පොයින්ට් එක. ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවලින් ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවලින් ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවලින් ඔවුන්ට ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ නොදීම ඔවුන්ට ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ නොදීම ඔවුන්ට ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ නොදීම ඒකටම ලියන්න විශේෂයෙන් විශේෂයෙන් කුරුඳු වගාබිම් විනාශ කොට කුරුඳු වගාබිම් විනාශ කොට කුරුඳු වගාබිම් විනාශ කොට එම ප්‍රදේශ ජන ශූන්‍ය කිරීම එම ප්‍රදේශ ජන ශූන්‍ය කිරීම එම ප්‍රදේශ ජන ශූන්‍ය කිරීම ඊළඟ බුලට් එක ඊළඟ බුලට් එක ලියා ගන්න ක්‍රිස්වර්ෂ 1675 දී ක්‍රිස්වර්ෂ 1675 දී ලන්දේසීන් හා ලන්දේසීන් හා ලන්දේසීන් හා උඩරට රජු අතර උඩරට රජු අතර උඩරට රජු අතර පැවති දරුණු සටනින් පැවති දරුණු සටනින් පැවති දරුණු සටනින් ලන්දේසීන්ට බරපතල හානි සිදු කිරීම ලන්දේසීන්ට බරපතල හානි සිදු කිරීමක් ලන්දේසීන්ට බරපතල හානි සිදු කිරීමක් ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ ආදායම ද විශාල වශයෙන් පහත හෙලීමට සැලැස්වීම විශාල වශයෙන් පහත හෙලීමට සැලැස්වීම විශාල වශයෙන් පහත හෙලීමට සැලැස්වීම ඊළඟ පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක දැන් නිදිමතයිද කට්ටියට නෑ නේද ඊළඟ පොයින්ට් එක ලියා ගන්න ටිකක් හයියෙන් කෑ ගහලා ගෙන්දරෝනේ ඔයාලගේ නිදිමත යන නිසා හොඳේ අනිත් එක දැන් ඔයාලා මේ නෝට් එක ලියලා ගොඩක් ළමයි ඊට පස්සේ නිින්දට යනවා ඊට පස්සේ ගොඩක් දරුවෝනේ ලාස්ට් ටර්ම් මෙමරි එක කියන්නේ අන්තිම මතකයේ තියෙන එතකොට මේ අපි ලිව්ව නෝට් එක ඒ නිසා තමයි දරුවෝනේ මම පොඩක් 9ට වගේ ක්ලාස් එක ගන්න හැමදාම ඔයාලා 9ට ක්ලාස් එකට පටන් ගත්තට පස්සේ 11 විතර වගේ වෙනවනේ මේක ඉවර වෙද්දි එතකොට ඔයාට අර නිදා ගන්න යද්දී අවසානයේ දුවා කරපු වෙලේ තමයි මේක ඉතින් නෝට් එක ඒක ඒ නිසා ලාස්ට් ටර්ම් මෙමරි එකට ඔයාගේ ඇඩ් වෙනවා එතකොට ඔයා නිින්දෙදිත් මේ දේවල් ටික අනිවාර්යයෙන් මගේ මතකේ රැඳෙනවා ඒ නිසා තමයි දරුවෝනේ මම මේ වෙලාව අපේ හිස්ට්‍රි ක්ලාස් එකට ගත්තේ හොඳේ ලියා ගන්න එකට ඊළඟ බුලට් එක ලන්දේසීන් අල්ලාගෙන සිටි ලන්දේසීන් අල්ලාගෙන සිටි ප්‍රදේශවලට සාමකාමීව ඇතුල් වී සාමකාමීව ඇතුල් වී සාමකාමීව ඇතුල් වී
එම ප්‍රදේශ උඩරට රාජ්‍යයට ඒකාබද්ධ කර ගැනීම උඩරට රාජ්‍යයට ඒකාබද්ධ කර ගැනීම උඩරට රාජ්‍යයට ඒකාබද්ධ කර ගැනීම අනිවාර්යම දරුණු වාගේ කමෙන්ට් එක තමයි මට අනිවාර්යයෙන්ම වටින්නේ හොඳේ ඒක මිල කරන්න බෑ ඊළඟට අන්තිම බුලට් එක දාලා ලියා ගන්න උඩරට රාජ්‍යයේ වෙළඳ කටයුතු අවහිර කිරීම සඳහා වරායවල් නැවත විවෘත කර දෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හැරීමත් සමග කිසි වර්ෂ 1769 දී උඩරැටියන් කල්පිටිය වරාය බලෙන් වෙළඳාමට යොදා ගැනීමට උත්සාහ දැරීම එහෙනම් මගේ දරුවනේ ක්ලාස් එක ඉවර නැතාම ක්ලාස් එක අවසන් වුණාම හැමෝම ඔයාලගේ හදවතට දැනෙන හැඟීම දරුවනි ලොකුම ලොකු කමෙන්ට් එකක් විදිහට YouTube ලාල්මෝස්සේ සම්බන්ධල මගේ ආදරණීය දරුවෝ හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් හැමදාම මම මේක බලාපොරොත්තු වෙමින් ඉන්නවා සර් මේ කෑ ගහලා ඔයාලට උගන්නලා නොමිලේ හැමදේම කරන මේ සත්කාරයට දරුවනේ ඔයාලගේ මම එක මිල්ලීමයි කරන්නේ ඒ තමයි ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක ඉතින් අනිවාර්යයෙන් මේක දාගෙන යන්න කවුරුත් අයින් වෙන්න කලින් අනිවාර්යෙන් හැමෝම කමෙන්ට් එක දාගෙන යන්න ඒ වගේම ඔයාලගේ යාළුවෙකුතු කරලා ඔයාලා ග්‍රූප්ස් හදාගන්න සර් ඇඩ් කරන්න ඔයාලා ළඟ දැන්ටත් ග්‍රූප් තියෙනවා නම් සර් ඇඩ් කරන්න කැමති නම් ඔය අපේ ඇඩ්මින් ක්‍රූ එකේ ඉන්න යාළුවන්ගෙන් ඔයාලගේ යාළුවන්ගෙන් අහලා සර්ගේ නම්බර් එක ඉල්ලගෙන සර් ඇඩ්මින් කරන්න. හරිද එහෙනම් දරුවනේ මම අදට මේ ක්ලාස් එක මේ නෝට් එක මෙතනින් අවසන් කරන්න ගොඩක් මමයි කලින් දවස් ක්ලාස් එකට ඉන්න බැරි වුණා කියන නිසා මම මේ දවස් ක්ලාස් එකේ රෙකෝඩින් එක දැන් දානවා. හොඳේ එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් ඔහොමම හැමෝම ඉන්න රෙකෝඩින් එක දානවා. කවුරුත් අයින් වෙන්න එපා. අහගෙන හරි ඉන්න.